திசாசமுழுவ ஆமந்திரிக்கிற முகத்த என்ன ஆதரணீய அனுர குமார திசாநாயக சகோதரிய ஒப்பட்ட வேதிக்காவே இன்ன ஜாதிக ஜனபல வேகி ஜாதிக விதாயக சபாவ நியோஜனை கிரமி மே அவஸ்தார சகபாகிலா இன்ன அப்பே அதிநீதிஜ்ஞ லால் விஜயநாயக சோட்டாகினு பேராதிரி விஸ்வவித்யாலய மகாச்சாரிய லீனகி அமரகீர்த்தி சோகிராகினு எவகேம கரணி விஸ்வவித்யாலய மகாச்சாரிய வசந்தா சுபசிங்க சோகிரியகினு எவகேம முனீர் சோகிராகினு அவசராய் எவகேம அததின மே கேகலு திஸ்ரிக்கேட நாயகத்த சப்பேம சந்தா கேகலு திஸ்ரிக்கே ஜாதிக ஜனபலவேகி விதாயக சபாவ தோரா பத்கரகனு லபுவா ஏ விதாயக சபாவ நியோஜனை கர்ண சகோதர வருண் சகோதரி அங்கின் அவசராய் சகபாகுலாய் ஆதரணீய அம்மன தாத்தலா சகோதரவரு சகோதரிய நெத்துலு சிறுதினாகின் அவசரம் பலம் கொட்டம அததினி மே கேகலு திஸ்ரிக்கிற நாயகத்த சபீம சதா இத்தாம சக்திமத் பிரபல ஹெக்கியாவங்கின் பிருணு திஸ்ரிக் விதாயக சபாவா தோரா பத்திரங்கள் திபிடும் பலம் கொட்டர கொட்டம அப்பிய உண்டு சுபபத்தனமா மே கேகல்ல திஸ்டிக்கு ஜாதிக ஜனபலவேகி கொடிய இயலிம் ஒசவா தபீம் ஏ வகையும் அப்ப விஸ்வால விஸ்வாச திபினம மே திஸ்டிக் விதாயக சபாவட்ட மகாரி கலஹக்கி வாங்க மித்தன பெமினி சிட்டின ஒப்ப சியலுதினா லபாதின மெதியத்தீம தாயகத்து இனிசா ஒப்ப சீலு தினா மே திஸ்ட்ரிக் விதாயக சபாவ சமக எக்கு மே கேகலு திஸ்ட்ரிக்கு ஜாதிக ஜனபலவேகி குடநகன் உரதின்னு கேலா பலம் கொட்டமா இல்லா சிட்டு அப்படி தன்னவா அப்பே ரட்டு மே விழா வெத்திபே நித்தாம அசீரு அமாரு துஷ்கர அவஸ்தாவு ஏமனி ரட்டக் விதரக் நிவே ஏ ரட்டை ஜீவத்தின ஜனதாவு ஜனதாவு விதரக் நிவே அப்பே ரட்டா மே திக்கம் ரட்டகட சிதுவேகி சீரும் பண்ணே வினாசியன் சிதுவி அமாராய் ஜனதாவகட சிதுவேகி சீலும் பண்ணி துஷ்கரதாவே கெட்டலு அசிருதாவேன்ட மூனதி அமாராய் மாயகன குடக் கியன்னே அன்னினே ඔබ හැම දෙනාම දැන් ඒක දන්නවා. එවනි නේද? අපි හැම දෙනාම දන්නවා දැන් අපේ රට වෙලා තියෙන විපත්තිය ගැන. අපිට ඒක දැනෙනවා. මයිතා කෙටියෙන් කියන්නම් විපත්තියේ දිග පළල ඔබට යමක් තේරුම් ගන්න. ගොඩක් නෙවෙයි කෙටියෙන් නේද අපි කවුරුත් දන්න නිසා. අපේ රට මුහුණ දී තියෙන අර්බුදයන් රැසක් අතර මේ මොහොතේ අපි මුහුණ දී තිබෙන ප්‍රධානම අර්බුදය තමයි ආර්ථිකයේ ඇති වී තිබෙන කඩාවැටීම. මේ ආර්ථිකයේ කඩාවැටීම ස්වභාවික ව්‍යසනයක ප්‍රතිඵලයක් නෙවෙයි. ගම් වතුරක් හෝ මහා දෙවන්ත නියන්සායක් හෝ මහා දෙවන්ත නායාමක් හෝ නේද? සියලු ගස් මුල් උදරවා අඹාගෙන ගිය සුලිසුනක් හෝ නිසා නොවේ. මේ විපත්‍ය සිදු වී තිබෙන්නේ දීර්ඝ කාලයක් අපේ රට පාලනය කරන பாலக கண்டாயம் விசின் எத்திக்கணுல தார்புதயம் சமாராய் உற்சாகரணம் மேக்கு கோவிட் பிடி பாசே ஹெங்கின் அப்ப உங்களோட மத கேத்தி மீட்ட கலிமே ஆர்த்திக பிரச்சனை ஹெங்குன ஆவுது தியா மொக்கக் பிடி பாசே யுத்த பிடி பாசே ஏ கால அப்படி கிவா மதக்காய் இஸ்பிரித்தாலே பிஹெத் நேக்கின் கூட கிவா யுத்த அக்கர கர பிஹெத் தின்ன பேக்கிவா අධ්‍යාපන පහසුකම් නැහැ කෙනෙකුට කිව්වා යුද්ධයක් කර කර
ආර් අධ්‍යාපනයේ පාසුකම් හදන්න බෑ. බඩු ගණන් කියනකොට කිව්වා යුද්ධයක් කර කර බඩු මිල අඩු කරන්න බෑ කිව්වා. මට මතකයි එක රැස්වීමකදී මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඒ වෙලාවේ රාජපක්ෂ කඳුරේ ප්‍රබල කතිකෙක් හැටියට. ඔහු රැස්වීමකදී ප්‍රකාශ කරා මල්ටි බැරල් කියන යුද අවියෙන් විනාඩියකට මෙච්චර උණ්ඩ ගණනක් පිට වෙනවා. ඒක උණ්ඩේක වටිනාකම මෙච්චරයි. පැයක් මල්ටි බැරල් එක ගැහුවොත් මුදල මෙච්චරයි. ඉස්පිරිතාලයක් හදන්න පුළුවන්. ඒතර අපිට කාලාන්තරයක් තිස්සේ පෙන්වුව මොකද්ද? මේකට හේතුව යුද්ධය කියලා. යුද්ධය අවසන් වුණාට පසු සියලු ජනප්‍රජාවන් තුළ විශාල බලාපොරොත්තුවක් ඇති වුණා. දැන් යුද්ධය අවසන් අපේ රට සුඛිත මුඛිත වී අපේ ප්‍රශ්න සියල්ල निराකරණය වෙයි කියලා. එමෙ හිතුවා. යුද්ධ නම් මේකට හේතුව යුද්ධය අවසන් වෙනකොට මේ රට සංවර්ධනේ හිණිපෙත්තට ගමන් කරයි කියලා කිව්වා. ඒ කාලේ මැතිවරණ වේදිකාවේදී කිව්වා මොකද්ද? මේක ආසියාවේ ආශ්චර්ය කරනවා. දැන් නම් ආශ්චර්ය තමයි. ලයිට් නැති රටක්, ගෑස් නැති රටක් නේද? කිරිපිටි පොලින් තියෙන රටක්, පිරිපහදුව වහලා තියෙන රටක්, තෙල් පොලින් හැදලා තියෙන රටක්, ආශ්චර්ය තමයි ඒක. ඒක දැන් නැ කිව්වේ. පාර්ලිමේන්තුවේ මහින්ද මහත්තයා හම්බුනම අහලා බලන්න මේ ගැනද කිව්වේ කියලා. දැන් බලන්න. එතන අපි සියලු ජනයා ඇතුළ විශාල අපේක්ෂාවක් බලාපොරොත්තුවක් නිර්මාණය වුණා. යුද්ධයෙන් පස්සේ අපේ රට ගොඩගයි කියලා. දැන් මොකද සිදුවේ තිබෙන? දැන් යුද්ධය තිබෙන කාලවකවානුවට වඩා වැඩි අද අපේ රටේ ආර්ථිකය මුහුණ දී තිබෙන ගැටලු. ඒ නිසා මේ ආර්ථික අර්බුදයේ හේතුව යුද්ධ නෙවෙයි. මා කියන්නේ නෑ යුද්ධය ආර්ථිකයට බලපෑමක් නොකර කියලා. යුද්ධය ආර්ථිකයට බලපෑමක් කරා. එහෙත් මේ සියලු ආර්ථික කඩාවැටීමේ හේතුව යුද්ධ නෙවෙයි. ඊට පස්සේ දැන් කියන්න පටන් ගන්න මොකද්ද? නෑ මේ කොරෝනාවනේ. නන්දක පහුගිය දවස්වල ජනාධිපතිතුමාට කෙනෙක් යෝජනා කරනවා. දැන් ඔබතුමාට කොරෝනා නිසා අවුරුදු දෙකක් නැති වුණා. ඒ නිසා තව දෙකක් ඉන්න කියන. එහෙම යෝජනා කරා කියලා එතුමම කියන්නේ හොඳේ. එතුමා දලදා මාලිගාවට ගියපු වෙලාවේ එතන හිටපු තරුණයෙක් කතා කරලා එතුමට කිව්වලු කොරෝනා නිසා එතුමට අවුරුදු දෙකක් නැති වුණා. ඒ නිසා තව අවුරුදු දෙකක් ඔබතුමා ගන්න කියලා මාලිගාවේ ඉන්න තරුණෙක් මාලිගාව ගාවේ හිටපු තරුණයෙක් එතුමට යෝජනා කරාලු. එතුමා හොඳයි, ඒ තරුණයා හොඳයිලු එතුමගේ උපදේශකෙක් වෙන්න. ඒ කියන්නේ වැඩේට ලාවට කැමැත්තක් තියෙනවා. නැත්නම් උපදේශක කරගන්නේ. මේ ඔක්කොම යාද මේ රංගනේ ගේන්නේ මොකටද? මේ උත්සාහ කරමින් තිබෙන්නේ මේ අර්බුදයේ කොවිඩ් නිසා ඇති වුවක් කියන්නේ. ඒකත් බොරු. කොවිඩ් නිසා බංග්ලාදේශේ විදේශ සංචිත වැඩි වුණා. ඉන්දියාවේ විදේශ සංචිත වැඩි වුණා. කොවිඩ් කාලේ 2020 සාපේක්ෂව 21 බංග්ලාදේශේ විදේශ සංචිත වැඩි වුණා. පාකිස්තානයේ විදේශ සංචිත වැඩි වුණා. වියට්නාමයේ විදේශ සංචිත වැඩි වුණා. ඉන්දියාවේ විදේශ සංචිත වැඩි වුණා. වියට්නාමයේ විදේශ සංචිත වැඩි වුණා. ලංකාවේ පතුලටම හිඳුණා. එතකොට ඉන්දියාවේ තිබ්බේ වෙන කොවිඩ් එකක්, අපේ තිබ්බේ වෙන කොවිඩ් එකක්. එහෙම නෙවෙයි. ඒ නිසා මේ අර්බුදයේ හේතුව කොරෝනා වසංගතයක් නෙවෙයි. ඒකත් නෙවෙයි. ඊළඟ දැන් අලුත් එකක් කියන්න පටන් අරන් තිනවා. ඇත්ත තමයි. කොවිඩ් ඉවරුණා විතරයි වැඩේ පටන් ගන්න ගියේ. රුසියාව ගැහුවනේ යුක්‍රේනෙට. මම දැක්ක වෙලාවකදී දැන් ඒක කියන්න ඕනේ. රුසියන් යුක්‍රේන් යුද්ධය පටන් ගත්තනේ. දැන් ඒකේ හැංගෙන්නේ යනවා. එනිසා හැමදාමත් මේ පාලකයන් කරපු දේ තමයි මේ ආර්ථිකයේ සැබෑ අර්බුදය. ඒ අර්බුදයට හේතු සමාජයට ඉදිරිපත් කරනවා වෙනුවට කාලයක් යුද්ධයට මුවා වෙනවා, කාලයක් මේ කොවිඩ් වසංගතයට මුවා වෙනවා, තව කාලයක් රුසියන් යුක්‍රේන් යුද්ධයට මුවා වේවි, තව කාලයක්. 2015 රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ තමයි මේ ආර්ථික කඩාවැට්ටුවේ මං දැන් හදන්න පටන් ගන්න කියලා එතුමා කියනවා. එතුමා පරාදු වුණාම 2019 රාජපක්ෂ මහත්තයා ආයෙවිල්ලා කියනවා අපේ කාලේ නම් ටොප් එකට ගියා. රනිල්ගේ අවුරුදු 5 තමයි නැති කරේ. ඒකෙන් තමයි මේ විනාශය සිද්ධ වුනේ.
මේවනි දැන් කියන්න. ඒකද මොකද්ද වෙලා තිබෙන්නේ? මේ විනාශය ඇත්ත වග උත්තර කරුවා. මේ විනාශය ඇත්ත හේතුව සමාජයට එනවා වෙනුවට විවිධ හේතුවල හැංගෙන්න හදනවා. රනිල් කරපු වැඩේනි. රනිල් කියනවා මහින්ද කරපු වැඩේනි. මේකනේ වෙලා තියෙන්නේ. මොකද්ද මේ අර්බුදේ පතුලේ තිබෙන්නේ? මේ අර්බුදේ පතුලේ තිබෙන්නේ විශේෂයෙන්ම 1977න් පස්සේ අපි අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්ති. ඒක සමහර අයපෙන් අහන සහෝදරයා ඕගොල්ලෝ යෝජනා කරන්නේ වහපු ආර්ථිකයක් නෑ. ලෝකේ තවදුරටත් කිසිදු රටකට ආර්ථිකයේ මුළුමනින්ම වහගෙන ඉන්න බෑ. ඒ වගේම ලෝකේ කිසිදු රටක් ආර්ථිකයේ මේ විදිහට විවෘත කරලත් නෑ. දැන් ඉන්දියාව ගත්තොත් අපි අසල්ලිස් රාජ්‍ය ඒගොල්ලන්ගේ ආර්ථිකය විවෘත කරලා තිබෙනවා. හැබැයි මොන විදිහටද? ඒගොල්ලගේ ජාතික නිෂ්පාදනත් ඒගොල්ලගේ ජාතික නිෂ්පාදිකයා නිෂ්පාදිතයා ජාතික කර්මාන්තකරුවා විවසායකයා ජාතික ආර්ථිකය ආරක්ෂා කරගෙන ඒගොල්ල වෙළඳපොළ විවෘත කරනවා. ඉන්දියාවට සෝවියට් දේශයේ විශාල කර්මාන්ත පද්ධතියක් ලැබුණා. එහෙත් ඔවුන්ට වාහන මෝටර රථ කර්මාන්ත පිළිබඳව තාක්ෂණයක් තිබුණේ නැහැ. ඉන්දියාව මුහුණ දුන්න මේ තාක්ෂණය ගැන කොහොමද? ඒගොල්ල විවෘත කරා ජපාන් ලේලන්ඩ් සමාගමට ඉන්දියාවට එන්න කියලා. එන්න කියලා. අශෝක් එක්ක එකතු වෙලා අශෝක් ලේලන්ඩ් හදන්න කිව්වා. ඔවුන්ට තාක්ෂණය තිබුණේ තාක්ෂණය තිබුණ ජපානයේ ලේලන්ඩ් සමාගමට එන්න කිව්වා. අශෝක් ලේලන්ඩ් බස් රථය හදුවා. ලොරිය හදුවා. ජපානයේ තිබුණ හොන්ඩා සමාගමට එන්න කිව්වා. එන්න කියලා. ඉන්දියාවේ තිබ්බ හීරෝ සමාගමත් එක්ක එකතු වෙන්න කිව්වා. හැදුවා හීරෝ හොන්ඩා. ඊටස් හොන්ඩා සමාගම ගියා. දැන් හීරෝ බයිසිකලෙත් තියෙනවා නේද? පල්ස බයිසිකලෙත් තියෙනවා. තියෙනවද ඔය වගේ? ඉන්දියන් බයිසිකල් නේද? අපේ ගත්තොත් ඉන්දිය බයිසිකල් ඔක්කොම. හැබැයි ඒගොල්ලෝ වෙළඳපොළ විවෘත කරේ කොහොමද? ඒගොල්ලෝ වෙළඳපොළ විවෘත කරේ තමන්ට අවශ්‍ය තාක්ෂණයක් සමහර අවස්ථාවලට තමන්ට අවශ්‍ය ප්‍රාග්ධනයක් ගේන්න. ඉන්දියාව කිරි නිෂ්පාදනය විශාල ඉහළ රාජ්‍යයක්. ඒගොල්ලෝ නවසීලන්තේට නවසීලන්තේට ඕස්ට්‍රේලියාවට වෙළඳපොළ විවෘත කරා. හැබැයි තමන්ගේ කිරි නිෂ්පාදනය කිරි නිෂ්පාදිතයත් රැකෙන විදියට. ඉන්ද ලෝකේ කිසි රටක් වහලත් නැහැ. කිසි රටක් සම්පූර්ණයෙන් අරලත් නැහැ. එනිසා තවදුරටත් කවුරු හරි කෙනෙක් කල්පනා කරන ලෝකේ වහලා දුවන්න බෑ. අපි දන්නවනේ ලෝකෙ දැන් එක නේද? එකට වෙළඳපොළෙන් ගැට ගහලා තිබෙන්නේ. තාක්ෂණයෙන් ගැට ගහලා තිබෙන්නේ. චීනේ කපු හදනවා. කපු වලින් කොරියාවේ නූල් හදනවා. ඒ නූල් වලින් ලංකාවේ ඇඳුම් මහනවා. ඒ ඇඳුම් උත්තර දෙවියන් ඇස්කී මුරුන් අඳිනවා. වෙළඳපොළෙන් ලෝකෙ ගැට ගහලා තිබෙන්නේ. එන කිසි රාජ්‍යයකට මුළුමනින්ම වහලා ඉන්න බෑ. එනිසා අපි කියන්නේ අපි ලෝකත්තක වෙළඳපොළ ඉස්සරහට යන්න ඕන. හැබැයි කොහොමද? අපේ ජාතික ආරක්ෂාවේ පංගුවක් ජාතික නිෂ්පාදනයක් ආරක්ෂා කරගනිමු. හැබැයි මේගොල්ලෝ විරුද්ධ කරේ කොහොමද? මේගොල්ලෝ විරුද්ධ කරේ කොහොමද? නවසීලන්තයට ඕස්ට්‍රේලියාවට කිරි වෙළඳපොළ විරුද්ධ කරා. අපේ වැලිසර කිරිපිටි කම්මල වැහුණා. ඔන්න අපි විරුද්ධ කරපිනේ. අපි චීනයට ඉන්දියාවට අපේ රෙදි වෙළඳපොළ විරුද්ධ කරා. අපිට තිබුණා තුල්ලිරිය, මත්තේකොඩ, පූකොඩ, දවන්ත රෙදි ජනපද තිබුණා. ගම් ඇතුලේ පේසකර්මාන්සාලා තිබුණා. හැම ගමකම එකල අපකේ විවින් මධ්‍යස්ථාන මතකද? ඒ සියල්ල වෙහිලා ගියා. අද මෙතන ඉඳන් ඉන්න ඇඳ අපි ගොඩක් දෙනෙක් ඇඳගෙන තිබෙන්නේ ඇඳන් ඉන්නේ පිටරටින් ආනයන කරන දේ එක්ක චීන එක්ක ඉන්දියාව. මොකද සිදුවී තිබේ? අපි වෙළඳපොළ විවෘත කරා. අපි රෙදි කම්මල්ටක වැහුණා. අපි ලෝකද සීනි වෙළඳපොළ විවෘත කරා. අපිට සීනි ගලාගෙන එන්න පටන් ගත්තා. අපේ කන්තලේ හිඟුරාන සීනි කම්මල් වැහුණා. අපි 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 කොහොමද මේක විවෘත කරලා තිබෙන්නේ? අපි ලෝකෙට කඩදාසි වෙළඳපොළ විවෘත කරා. මොකද සිදුවී තිබෙන්නේ? අපේ ඇඹිලි පිටියේ වලක් කියන්නේ කඩදාසි කම්මල් වැහුණා. ඉන්දියාව වෙළඳපොළ විවෘත කරනවා. තමයි කර්මාන්ත ඉස්සරහට එනවා. තාක්ෂණය කියනවා, ප්‍රාග්ධනය කියනවා.
අපි වළඳපොළ විවෘත කරනවා මොකද සිද්ධ වෙන්නේ අපේ කර්මාංශල පද්ධතියම කඩාවැටෙනවා මේක ඉතාමත් වැදගත් කරුණ තමයි දැන් මේ සාකච්ඡාවට බඳුන් වෙමින් ඉඳලා තෙල් සංස්ථාව තෙල් සංස්ථාව කියන්නේ තා වැදගත් ආර්ථික මරමස්ථානයක් අපිට තිබුණා 1962 වසරේ සිරිමාව බණ්ඩාරනායක මැතිරියගේ ආණ්ඩුව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය පවුම් ලක්ෂ 2000 බිතාන්‍ය රජයට වන්දි ගෙවලා ඒක පවරගත්තා. ඒතර බිතාන්‍ය සමාගම සතුව තමයි එම තෙල් ටැංකි සංකීර්ණය තිබුණේ. 1962 දී පවුම් ලක්ෂ 2000ක් දීලා පවරගත්තා. අද සතයක්වත් නැතුව විකුණලා දැම්මා. ඔන්න අපිට වෙලා තියෙන මේ ආර්ථික ගමනම තෙල් සංස්ථාව ගත්තොත් අපිට 1968 දී සෝවියට් දේශයේ උදව් සහිතව සපකස්කන්ද තෙල් පිරි පහදුවක් ලැබෙනවා අපිට දවසකට බැරල් 38000 එම පිරි පහදුවෙන් පිරි පහදු කරන්න පුළුවන් 1968 දී ඒකට ඒක අපිට අපේ රට අවශ්‍ය වෙන තෙල් ටික පිරි පහදු කරා 68 මීට අවුරුදු 54කට කලින් හැබැයි තෙල් පිරි පහදු කරන තාක්ෂණය දිනුවා 68ට වඩා අවුරුදු 54ක් යනකොට හැබැයි අපි අලුත් පිරිපහදුවක් ගෙනාවෙන්නේ අලුත් පිරිපහදුවක් ආරම්භ කරන්න සමත් වුණේ නේ ඒ වගේ මේ පිරිපහදුවත් එක්ක තවත් අතිරේක කර්මාන්ත ගොඩක් තිබුණා තෙල් පිරිපහදු කරනකොට එන අපද්‍රව්‍ය වලින් අපි නයිලෝන් කර්ම නයිලෝන් දැල් නයිලෝන් නූල් හදන නයිලෝන් කර්මාන්තාලාවක් අපිට තිබුණා තෙල් පිරිපහදුව අතුරු පදර වලින් හදන යූරියා කර්මාන්තාලාවක් තිබුණා 1982 දී මංගව පත්‍ර දැන්වීමක් තිබෙනවා ලංකා පොහොර සංස්ථාව යූරියා මෙට්‍රික් ටන් 50000 පාකිස්තානයට යවලා දුන්නා 62 1982 දී එතකොට තෙල් පිරිපහදුවත් එක නයිලොන් කර්මාන්තාලාවක් තිබුණා තෙල් පිරිපහදුවත් එක පොහොර කර්මාන්තාලාවක් තිබුණා තෙල් පිරිපහදුවත් එක ලිහිසි තෙල් නිෂ්පාදනය කර කර්මාන්තාලාවක් තිබුණා තෙල් පිරිපහදුවත් එක සිපෙට්කෝ මහත්ත මතකද සිපෙට්කෝ කියලා කෘමිනාශක වල්නාශක හදන කර්මාන්තාලාවක් තිබුණා තෙල් සංස්ථාවත් එක්ක අපිට නැව් තෙල් අංශයක් තිබුණා නැව් වලට තෙල් ගහුවා අපි මොකද සිද්ධ වුනේ පොහොර සංස්ථාව වහලා දැම්මා නයිලොන් සංස්ථාව වහලා දැම්මා ලීසි තෙල් කියලා කැල්ටෙස් කාර්යයට ඇමරිකන් කැල්ටෙස් සමාගමට විකුණලා දැම්මා නැව් තෙල් අංශය ඉස්සරලම මම රනිල් වික්‍රමසිංහ 2003 දී IOC සමාගමට වික්කා ඒකට විරුද්ධ නඩුවක් ගියා 2010 2008 දී ආපහු එක ආණ්ඩුවට ආවා නැවත මහින්ද රාජපක්ෂ මහත්මයා IOC සමාගමටයි ජෝන් කීල්ස්ලටයි මැක්ලර්න්ස්ලටයි නැව් තෙල් අංශ විකුණලා දැම්මා ඔන්න සිද්ධ වෙච්චදී එනිසා මොකද සිදු වී තිබෙන්නේ රටට ඩොලර් රුපියන විතා වැදගත් මරමස්ථාන යූරියා නිෂ්පාදනය කරපු කර්මාන්තාලා නයිලෝන් නිෂ්පාදනය කර කර්මාන්තාලා ඩොලර් වලින් තෙල් ගහලා ඩොලර් රුපියන නැව් තෙල් අංශ ඔක්කොම විකුණලා දැම්මකෝ වහලා දැම්මා ඒ නිසා මේගොල්ලෝ හදපු අය නෙවෙයි වනසපු අය ජේ.ආර්. ජයවර්ධනට හෝ ආර්. ප්‍රේමදාසට හෝ චන්ද්‍රිකාට හෝ මහින්දට හෝ රනිල්ට හෝ මේ කිසියෙකුට අපේ රට ගැන කියන්න බෑ හදපු රට කියලා ඒගොල්ලෝ මේ රට වෙනසුවා විනාශ කරා දැන් මොකද සිදු වී තිබෙන්නේ අවසානයේදී අපිට යූරියා ටික පිට රටින් ගේන්න ඕන පිරිපහදු ගේන්න පොරතෙල් බැරල් 38000 එදා වෙළඳපොළ අවශ්‍යතාවය හැබැයි අපි ඒක වර්ධනය කරේනේ අපිට තෙල් ගේන්න ඕන දැන් පිරිපහදු කරපු තෙල් පිරිපහදු කරනවට වඩා පාඩු ගේන එක ඉතින් මෙහෙම ආර්ථික කුකුල දැම්ම ඊට පස්සේ නැවත ආව විශාල සංකල්පයක් විශාල ණය කඳු වරගෙන රට හදන්න විශේෂයෙන්ම 2005න් පස්සේ විශාල ණය ගන්න පටන් ගත්තා අරගෙන හැදුවා මා සංවර්ධන ව්‍යාපෘති කියලා අපිට පෙන්නුවා ගුවන්තොට පොළවල් හැදුවා ගුවන් යාන එන්නේ නැති සම්මන්ත්‍රණ ශාලා හැදුවා සම්මන්ත්‍රණ තියන්නේ නැති නෙළුම් කුළුණු හැදුවා බල්බ් එකක් පත්තු වෙන්නේ නැති මොකද වෙලා තිබේ මහා ණය ගුලකට අපේ රට හිර කරා මේ මෑතකදී මට හම්බුණා හම්බන්තොට වරාය විකුණනකොට
Hamban tuh tawaraya hadiah China Harbor kini samagam. China Harbor kini samagam. Hamban tuh tawaraya hadan China Harbor samagam gatta dollar million million kini dasalakshe dollar dasalakshe ekdas disiya. Ya, hadan deh gatta. Itu sekarang Ranil Wickremesinghe ngan tuh mereka vikunan deh iya. Vikunan di selama katakara China Harbor samagam ati. Mereka lu kibwa. Ogolo hadan dekda desi yagatta, apai bumi at meten te ata velati ini, ini sa mek apa tegan orang ekda sumsiya dendegi. Ekda desi yag hadan degiya, apai muhunda apai godobi mampi ata kerlati nu, akar dah hara dah dina apai golan ter, nede ekat te kapete ekda sumsiya dendegi. China haber samagam kiri, ne mek watini nama siya kiri. Minya hadan dekatta ekda desiya. Hadapu ke nama kira mau, what ini nama siapa? Ikan apa? Hadapu ke nama, tamai giepu gana dana. Hari ini, mandan mau giepu aja, gua kau itu dollar lah, million harus, dollar million harus siapa kundi? Puti kena nevi, dollar million harus siapa? Kau kira? Ida pas China harbor sama agama teka randu villa, ida e ganu jinu nataruna, ida pas China yojana kara. Harbor sama agamat tegar andu endo unnya China harbor dekat tegar merchant dekat tegar kandu duni berkerakan lagi. Itu China merchant dekat dalih berkerak. Unnya itu. Insa me mahaviyaputi piti passi. Visala komis tienno. Ugalan mata kaya itu hitapu. Vigna gadi betuma gam ni Vijay Singh mahatme. Dedas dahate di warta wak diripat. Dedas dahate. Warta wak diripat kala kiwa. Itu tapi yang mulu naik permainan trillion ekolahai kira, trillion ekolahai kira di dasar ada koti ekolos laksa, ek dasar macam siapa naik dia pun naik permainan koti sih ya, ekka bilion ini, di dasar dah ada dia pun naik permainan trillion ekolahai koti ekolos laksa, mevisi ke Desember waktu pun naik permainan trillion dah ada itu semua hayai koti dah ada laksa hati dah hayai. Mereka Desember orang berapa penaya permainan, koti visi ekklub sih. Koti ya, mandan, ni deh, koti visi ekklub sih. Itulah gam ni visi sekarang tu dedas dahate dikibwa. Apa naya permainan koti laksa ekolahai. Dahulu kalau naya gatta hama, banku mahatya bilahana ko naya. Gyak khadana naya gatta hama, banku mahatya bilahana ko gyak khadana naya gatta muka dewi. Apa dek yang pelong atiwar mandan mencer gya. Binti usaha nama itu lagiya, wahala gan itu lagiya, hunupiri angkara nama itu lagiya, dorojana itu kian nama itu lagiya, laksa visa banku itu dina, oh mahatya laksa visa, pinan beri, apik gaya khada nana gaya datta nam, banku mahatya apa tidak kipu hama, gaya khada nana laksa visa kena datta, laksa visa pinan apa luar, dan gamni wijesi mahatya, vikana gaji utma, vikana yang kara, evela we naya pramana koti ekalos laksa. Itu mah heu wadeng, court ye kalau sulak sira wat kam tiye no wad. Wat kam kiri. Court ye kalau sulak sira wat kam, court ye kalak sa suda hai. Trillion ekolah hai naya, wat kam tiye ne trillion ekai dasama atai. Namae dasama dekak mana? Itu muka dila di. Saman yang api hitang itu gahan ni siar dahaya kira. Megoloh hadalat ini siar dahaya. Gahalat ini siar anu muk. Eh naya baratam yang api rata hirau ni. Unne ek prasnya kapi rata yang arti ke kada bete kak me naya waling etikar lada watkam. Naya walata sarilana watkam he dumi. Samarai naya walata awasya watkam he dumi. Kalau mahasiswa di alam inno mahacarya lalitit Sri Gunuruan, oh katih itu kara dumre departemen te samaanya dikari beri hati. Yudde urunat passe, Oman te indang angka santuretat, Medawat te indang taliman naramatat, rail para hadan, dumre departemen te selalu sumak kedu. Itu rata tapi, wauniya indang Oman te rail para hadalatipi, api dumre departemen. Ugalan mata kaiti ekali dalam salah perempuan dumri amati beraya tiket pika, ni
Vel parai dumri istana yang hadana sali ikut kara. Dalas koma sahitikar entika. Okkon sahitim magar ini kena hundi. Eya mat mata kaya kala kiwa me vyapruti karna detamai. Uture dakunu bindunu hadawat yakiri me vyapruti. Mat mata kaya TV ke adeka giya. Kochi pete dekak depetteng evila haavinu. Utara dakuna yakiri me vyapruti sali ikut kara meka hadana kiya. Lalita sri gunuruan dunia departemen itu samaan yang dikari beraya, ek estimen tu hadu, estimen tu hadalah kiuwa kilometer ya khadan de, dolar laksa pahak kena lagi, dolar laksa pahak. Ida pas Mahinda Mahathir ke India awal, India yang kiuwa apa itu mereka denda kira, ida pas mereka biaya putih kaya li hatara kala kedua, Oman teh indang, Palai Paling ini dengan kangkasan tuh, medawatci ini dengan madu, madu ini dengan taliman nara. Kota satrakna kedua. Kadang India oke, golongan tunak kono kiu. Tunak dulu. Kau kedua, Oman ini dengan paling kelai, medawatci para mulu para. Apa itu mulu depan main tuh rahmuna, paling ini dengan kangkasan tuh. Egal itu apa kita kerjakan beri beri kita, mungkin nawak kuliah pahar menawa meter harusnya digali. Evelave dumri amat di maru la bel, kau tu bel gemawa. Bel gemai pahal mata, itu rail pahar hadan le bel jemim pahal magi nama. Denmark yang rail pilih nama. Ilangka wesakti nega GL gya India orang. Ar jogam samudu kitu. Gipula apa dekikua, apa kita anik cahalat dindeki. Ekat dunia. Mangai dah usul parlimen tu ya hua welcome lagi. Then pilih tiket mukut kerana ni. Try kerana kuwa ekat dende. Kali hatramu dunia. India nu irkon kene samag matu. Kilometer kiri itu. Kilometer ya dolar laksa visi dekai. Dolar laksa visi dekai kilometer ya. Bintan. Apa estimen tu dolar laksa pahai? Dolar laksa visi dekai. Eken mukad. E hadu awak e hatar guna khadan dapuruan biadama. Api e parak darla kira. Itin naya api ta barak puna. Mata ni dang beli atar rail par. Kilometer visi hatai. Kilometer visi hatai. Biadama. Dolar million desi hatta dekai. Kilometer visi hatai dolar million desi hatta dekai. Eken ni. Eka kilometer yak. Dolar million dah ayat, dolar koti ayat. Ekeran ni, denna rupiah koti desi ayat. Ekeran, matre na beri atas rail par hadan kute kilometer ya rupiah koti desi ayat. Kita, muka telat ni. Beri atas ting koti peti dekap piring desi, negara ni ni. Telat. Ini api, besar lah danaskan dia ti negara api yamu evan. Hebat, naya orang kan apa yang mereka kerana? Insan naya valing awasnya biapati hadiwetnya, naya valing sarinya biapati hadiwetnya. Unnami arti kada wetime patuli itu nesadagi. Ekak, api anugamne kerpu arti kapati patiye, dek, api me sangwaradine kila kerpu vigadam. Eka wising adasidi witi bine demukat. Tiripahdu wahan dabe nawa, borotel gende saline tu. Container ekdas pansiya korai hirvela. Loke neu samagam dan kolombo orang tenne. Mungkin neu samagam malah tamai container raiti. Container kian ne container bewa. Tahu baru tika petehua ilang ke kini cia. Hebe apa container? Ekdas pansiya masa terakwa kewa gabada deng. Container gabada. Inda neu samagam malah container nae deng. Eh apa gabada tiaga deng? Korai. Neu samagam dia Mahmud apa warai sima tenne, ina neu samagam ganna ganna beri belati nanti, mata belang dia kiri kamu naya kohubat tevan Amerika wat, isser container kiri dolar harda sponsor kiuwa, then daharda sponsor, ni arti Arabu deh pasar ni mana vidhi, neu samagam minne, godak apana ina karun, tamang container hatat hadagna tienna, zaman ni vidhi akne, mekale kohamata tapi
ජලවිදුලි බලාගාර හිඳිනව අඩු වෙනවද? તો ජනවාරි මාසෙත් මේ ප්‍රශ්නේ එන්න තිබ්බා. හැබැයි මොකද කරේ? ගෝඨාභය රාජපක්ෂ කිව්වා නෑ වතුර වතුර වලින් හරි විදුලිය දෙන්න කියලා. වතුර ඇරිය 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 මොකද වෙලා තියෙන්නේ? ජලාශය හිඳුණා. ජලාශය හිඳනකොටම තෙලුත් නැතුව ගියා. කැලණිතිස්ස නතර වුණා. කැලණිතිස්ස බලාගාරේ. මෙගාවට් 315ක් හදනවා. ඊට පස්සේ යුගදනවි බලාගාරේ මෙගාවට් 270ක් හදනවා. ඊට පස්සේ සපකස්කන්ද බලාගාරේ ඔක්කොම නතර වුණා තෙල් නැතුව දුවන්න. ද වතුරත් නේ තෙලුත් නේ. ඊට පස්සේ මොකද උනේ? විදුලිය කපන්න පටන් ගත්තා පැය 7 8. දැන් යෝජනා කරන මොනවද? හදිසි මිලදී ගැනීම. මුහුදේ නතර කළා තියෙන බලාගාර නැවුගේ ඉන්න. ගාන හොඳයි. ගාන හොඳයි. ඔන්න පාර. දැන් බලාගාරයක් ගේන්න හදලා මේ ගවට් 300. හරි. මුහුදේ පාවින නැවක් ගෙනලා හයි කරගන්න දෙ. ඒකෙනුත් ගහනවා. මේකද සිද්ධ වෙලා තිබෙන්නේ. බැංකුවක භාණ්ඩ ආනයන කරන කෙනෙකුට තමයි කර්මාන්තශාලාව. පහුගිය දවස්වල කර්මාන්තශාලා දිව්වා. හැම කර්මාන්තශාලාවක අඩුමතරම මාස දෙක තුනකට ගබඩා කරපු අමුද්‍රව්‍ය තිබෙනවා. ඇඳුම් කර්මාන්තශාලාව ගෙනාපු නූල් තියෙනවා. ගෙනාපු රෙදි තිබෙනවා. එනිසා ඒගොල්ලෝ මාස දෙක තුනක් දිව්වා. දැන් ගේන්න විදියක් නැහැ. දැන් ගොඩක් කර්මාන්තශාලා අසීරුවට පත් වෙලා තිබෙනවා. මම ඊළඟට ලංකාවේ ප්‍රධානම ව්‍යාපාරික සංගම් හම්බුණා. ඒගොල්ලෝ මට ලියුම් තොගයක් දුන්නා. අපේ කර්මාන්තශාලාවට මෙහෙමලා තියෙන මේව නැ මේව නැ මේව නැ කියලා. එතන අරුමුදයක් මතු වෙලා තිබෙනවා. ඊළඟ ණයකව ගන්න බැරි වෙලා තිබෙනවා. දැන් අන්තිම වෙන මොකද වෙලා තියෙන්නේ? එක එක රටවලින් ණය ඉල්ලන්න පටන් ගන්න තියෙනවා. එදා වේල. ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා කියනවා අපිට කිරිපිටි ගේන සල්ලි දෙන්න එඳ අපිට ඩොලර් මිලියන 200ක් දෙන්න කිරිපිටි ගේන්න කියලා ඕස්ට්‍රේලියාවෙන් ඉන්න. පාකිස්තානෙ ඉල්ලන අපිට ඩොලර් මිලියන 200ක් දෙන්න යකඩ ගහ සිමෙන්ති ගේන්න කියලා. බංග්ලාදේශෙන් ඩොලර් මිලියන 250ක් ගත්තා. හාල් ගින්න කි. බංග්ලාදේශය හැදුනේත් 1970 කි. හරි. අද අපි ගිලයක ණය ඉල්ලනවා. මේ පළක ලැජ්ජ වෙන්න ඕන. ඩොලර් මිලියන 250ක් අතමාරු. මේ කක්වත් දිගු කාල නැ වෙන අතමාරු. සොෆ්ට් ලෝන්. ඔය යන්නේ සොෆ්ට් ලෝන් කියන. මේ අතමාරු. අර අපි කියන්නේ අපිට මේ පොඩි ගාණක් හම් වෙන්න එනවා. පඩිය ගන්නකම් කීයක් හරි දෙන්න. මෙන්න මෙහෙම යන්නේ. බංග්ලාදේශෙන් කියලා සොෆ්ට් ලෝන් එකක් ගත්තා මාස 3කට. මාස 3කට අතමාරුවක් ගත්තා. මාස 3 ඉවර වෙනකොට ගෙවන් ගන්න බැරුණා. ආයන්දුකත මාස 3ක් දීර්ඝ කරලා දෙන්න බංග්ලාදේශ කිව්වා. හැබැයි පොලිය වැඩි කිව්වා. පොලියක් වැඩි කරා. ඉන්දියාවෙන් ගිල අතමාරුවක් ඉල්ලනවා. ඩොලර් මිලියන 500ක පරිපුසා තෙල් ගේන. චීනෙන් ගිල ඩොලර් මිලියන 100ක් 1000ක් ඉල්ලනවා. අතමාරු සොෆ්ට් ලෝන් එකක්. අතමාරුව මාසයෙන් ගෙවන්න උනා. අතමාරුවක් ඉල්ලනවා රෙදි පිළිසහ අනිද්‍රව්‍ය ගේන්න දෙන්න කියලා. එහේ රුසියාවයි යුක්‍රේනයයි ගහගන්නවා. ඒස් අපි කිල්ලා රුසියාවෙන් ඉල්ලනවා අපි ඩොලර් මිලියන 300ක් දෙන්න බැරි. ඒ රවුල ගිනියර අපි සුරුට්ටු පත්තු කරන්නවා. මොකද මෙලා තියෙන්නේ? දී ඔයගොල්ලෝ හිතන්නේ මේ පාලකෙන් අපේ රට මෙතෙන්ට ගෙනලා තියෙන්නේ. ඒ නිසා ආර්ථික වශයෙන් රටකට විහික සියලු ව්‍යසනයන් සිදුවේ අපාරයි. ඒ වගේම පාලන යන්ත්‍රණය කටට ගත්තොත් අපේ මේ පාලනය සඳහා තිබෙන සියලු ව්‍යවයන් අඩපණ කොට විනාශ කරලා ඉවරයි. කැබිනට් මණ්ඩලයේ කෙනෙක් කිසි බලයක් නැති තැනක් දැන්. පේනවනේ? කැබිනට් මණ්ඩලයේ කෙනෙක් ඇමතිවරුන්ට බලයක් නැහැ. කවදවත් තිබුණේ නැහැ උගල. අපි හිටපගම පාර්ලිමේන්තුවේ ඔන කැබිනට් ඇමතිවරු හම්බුණා. මොකද ඇමතිතුමා වෙන්නේ? ඔබතුමාලා තමයි ඉතින් දන්නේ. ඔහොන් කැබිනට් ඇමති. සිද්ධ වෙන කිසි දෙයක් දන්නේ නැහැ. ඒ නිසා තවදුරටත් අපේ රටේ කැබිනට් මණ්ඩලයේ රට වෙනුවෙන් විධායක තීන්දුව ගන්න තැනක් නෙවෙයි. කැබිනට් මණ්ඩලයේ අතික්‍රමණය කොට කැබිනට් මණ්ඩලයේ ඉක්මවා බලයක් තියෙන පවුලක් අතේ. ජනාධිපති ගෝඨාභය අගමැති මහින්ද නේද මුදල් ඇමති රාජ මහින්ද මුදල් ඇමති බැසිල් මේ තුන්දෙනා අවශේෂ නාමල් චමල් සසේන්ද්‍ර නිපුණ බෑන හරිද මේගොල්ලන්ගේ හත් කට්ටිය ආණ්ඩුවක් මේගොල්ලෝ තමයි තීන්දුව ගන්නෙ ජනතාව පත් කළ පන්ත්‍රී වුණ පාර්ලිමේන්තුව ඒකෙන් කණ්ඩායමක් කැබිනට් මණ්ඩලයට යවනවා ජනතාව වෙනුවෙන් තීන්දුව ගන්න විධායක මෙහෙවන්න කියලා හැබැයි ඒක තියෙන අද කාතේද පවුලක් අතේ. එනිසා මේ මුළු පාලන ව්‍යුහයම කඩාවැටලා තිබෙන පාර්ලිමේන්තුව ලො වැඩක් නෑ. කොච්චරද කියනවනම් පාර්ලිමේන්තුවට තමයි රටක මුදල් බලය තිබෙන්නේ. ඒක විවස්ථාවේ තියෙන පාර්ලිමේන්තුවට මුදල් බලය. එයි භාණ්ඩාගාරේ ධනය කියලා කියන්නේ මහජනගේ ධනය. ඒතර පාර්ලිමේන්තුවට අපි
නේද මේ අපේ රටේ ඉන්න නේද 2 කෝටි 20 ලක්ෂයක් විතර වෙන නේද 2 කෝටි 20 ලක්ෂයක් විතර වෙන මේ සියලු ජනතාවට අයිති ධනය කියන බහණ්ඩාගාරය හැබැයි මේ ධනය ඔක්කොම අපිට බලා ගන්න බෑ අපිට මේ ධනය ඔක්කොම වියදම් කරන්න බෑ 2 කෝටි 20 ලක්ෂයක් ඒක වියදම් කරන්න ගියොත් බලලා ඉවර වෙන්නේ නේ එනිසා අපි මොකද කරන්නේ පාර්ලිමේන්තු නියෝජිත 225 දෙනේ තෝරා යවනවා අපි වෙනුවෙන් අපේ සල්ලි බලා ගන්න කියලා ඔය 225 යවන්නේ ඒකට අපි ඇරියට කුකුළු බලාගෙන නැරි නේද අපි යවලා තියෙන මොකද මේ අපේ සල්ලි බලා ගන්න ඇයි මුදල් තියෙන ජනතාවගේ તો ජනතාවගේ නියෝජ්‍ය ආයතන තමයි පාර්ලිමේන්තු ඒ මුදල් බලා ගැනීම අයවැලේකට පෙරදුන තාණ්ඩුවක් විසිරු හරින්න ඕන ඇයි පාර්ලිමේන්තුන් අනුමත කරන්නේ මුදල් වියදම් කරන ආණ්ඩුවට ඒකයි ඒක තර්කය පාර්ලිමේන්තු නොදන්නවා කිසි මුදලක් වියදම් කරන්න බෑ එහෙනම් මූල්‍ය බලය තියෙන පාර්ලිමේන්තු හැබැයි මොනතරම් මුදල් ලැබෙති පාර්ලිමේන්තුට ඉන්නේ. එන්දද ඒ ආයතන වැඩක් නේ. මුදල් ලැබෙති තමන්ට හිතු හිතු දේ කරනවා. මේ අර්බුදය ගැන පාර්ලිමේන්තුට කියන්නේ නේ. විසිතුම ගැන පාර්ලිමේන්තුට කියන්නේ නේ. රටට කියන්නේ නේ. එනිසා පාර්ලිමේන්තුව තවදුරටත් නේද තවදුරටත් ඒ වගේ වගකීම් සහිත ආයතන නෙවෙයි. පොලිස් දෙපාර්තමේන්තුව ගත්තත් එහෙමයි. ඒවට පැවරී තිබෙන බලතල එක කටයුතු කරන ආයතන නෙවෙයි. ඒවා දේශපාලන හස්තයන් විසින් මුළුමනින්ම යටපත් කොට දේශපාලන වමනා වෙනුවෙන් කටයුතු කරන පොලිස් දෙපාර්තමේන්තුව හැදෙනවා. දේශපාලන වමනා වෙනුවෙන් කටයුතු කරන නීතිමත් දෙපාර්තමේන්තුව හැදෙනවා. අල්ලස් දෙපාර්තමේන්තුව අල්ලස් කොමිසම හැදෙනවා. ඒවා තමයි අපේ රටේ විනිවිද භාවය පවත්වාගෙන යාම සඳහා තිබෙන ආයතන. හැබැයි අල්ලස් කොමිසම එක ආණ්ඩුවක් වෙනකන් නඩු දානවා අනිත් ආණ්ඩුවක් වුණ නඩු අයින් කරගන්නවා. කොයි විනිවිද භාවය? මං දැක්කා මහාධිකරණ විනිසුරුවරේ අල්ලස් කොමිසමට බැනලා තියෙනවා මේ වැඩේ කරන්න එපයි කියලා. නීතිපති පාර්ලිමේන්තු නඩු දානවා නඩු ඉල්ලාස් කරගන්නවා. ඒක මේවා තමයි රටක යහපැවැත්ම වෙනුවෙන්. රටක තිබෙන ආයතනේ කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුව පොලිස් දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමේන්තුව අල්ලස් කොමිසම අධිකරණේ ඒකත් එහෙමයි. නේද? ජනතාව අතර විශාල සැකයක් අද අධිකරණය කරේ ඇදලා තියෙනවා. සාමාන්‍ය ජනතාව හිතන මොකද්ද? මොකද්ද හිතන්නේ? නඩුව කාගේද කියලා ආපුවාම තීන්දුව දන්නවා. ආ නඩුව බැසිල්ගේ නේද? සුවර් නිදොස් කොට නිදහස්. ඒ එහෙම අධිකරණ පද්ධතියක් මොකද්ද වෙලා තිබෙන්නේ? ඉතින් මේ සියල් මේක තමයි රටක යහපැවැත්ම පිළිබඳ තිබෙන ආයතන. ඒ ආයතන කඩාවැටලා තිබෙන්නේ. ඒ ආර්ථිකය කඩාවැටලා තිබෙනවා. රටක යහපැවැත්ම ප්‍රජාතන්ත්‍රවාදී මේ පවත්වාගෙන යාම සඳහා ආයතන පද්ධතිය කඩාවැටලා තිබෙනවා. ඊළඟ ගත්තොත් මුළු සේවාවන් අධ්‍යාපනයේ සෞඛ්‍ය ප්‍රවාහන සේවා පද්ධතිය කඩාවැටලා තිබෙනවා. සමාජ කටයුතු ගත්තොත් අපරාධ වැඩි වී තිබෙනවා. වාහන අනතුරු වැඩි වී තිබෙනවා. දියගිලිලා මිනිස්සු මැරෙනවා. සමාජ කඩාවැටලා තිබෙනවා. ඒ නිසා අපි රටක් හැටියට බිත්තියට මෙහෙත් වෙලා ඉවරයි. තව මොකද්ද මේ රටට වෙන්න පුළුවන්? තව මේ රටටයි අපිටයි වෙන්න දෙයක් නැහැ. වෙන්න පුළුවන් හැමදේම වෙලාදී. දැන් අපි කල්පනා කරන්න ඕන මොකද්ද? ප්‍රශ්නේ අපි දන්නවා. දැන් ගොඩ ඉන්නේ කොහොමද? කොහොමද ගොඩ ඉන්නේ? දැන් කවුරුත් කියනවා මේ ආණ්ඩුව පරාද කරන්න. ඕ පරාද කරන්න ඕන. සමහර අය අපි ගන්නවා මොනව වුණත් ඉතින් ජනාධිපති ඡන්දයක් තියෙන තව අවුරුදු දෙකමාරක් විතර තියෙනවා මහා ඡන්දයක් තියෙන අවුරුදු තුනක් විතර තියෙනවා. ඒතර අපි ගන්නවා සහෝදර ඉතින් කලින් ඉන්න ඕන. ඊට කලින් බැරිද? නේද? සමහර අය ඊට කලින් යවන්න ඕන. සමහර අය කියනවා නෑ සහෝදර ඉතින් කලින් හිටියට පස්සේ අරගෙනත් වැඩක් නෑ මුන් නැති කරලම දායි කියනයි. එනිසා ලොකු කලබලයක් තියෙනවා මේක පරාද කරන්න ඕන කියලා. හැබැයි ජනතාවට ආණ්ඩු පරාද කිරීම පිළිබඳව කලබලේ කුලප්පුව නේද? ආවේ අද විතරක් නෙමෙයි ගොඩක් දවස්වල ඉවිල්ලා තියෙනවා. ආණ්ඩු වට්ටලක් තියෙනවා. ආණ්ඩු වට්ටන එක අමාරු දෙයක් නෙවෙයි. බලයේ තියෙන ජනතාව ගාව. ආණ්ඩු වට්ටන්න පුළුවන්. දැනුත් මේ ආණ්ඩුව වට්ටන්න කියලා කතා බහක් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන එක වට්ටන එක නෙවෙයි. ප්‍රශ්නේ තියෙන මොකද්ද? හදන්නේ මොකද්ද? වට්ටනික කරගන්න පුළුවන් ගේන්නේ මොකද්ද? ඉන්න නෝන කරදරකාරී නේද? වසවර්ති නෝන ඩිවෝස් කරන්න ඕන ඊට කලින් බා කල්පනා කරන්න ඕන තව කෙනෙක් ගේනවා නම් කොහොමද? එදා මේ ආණ්ඩු ඩිවෝස් කරන්න ඕන. හැබැයි ඩිවෝස් කරන්න කලින් කල්පනා කරන්න ගේන්නේ කවුද? හිස්තනක් තියන්න බෑනේ. කසාද නම් උනම් තනියම ඉන්න පුළුවන්. හැබැයි ආණ්ඩු එහෙම බෑ. මේ ආණ්ඩු අයින් කරොත් තව ආණ්ඩුවක් ගේන්න ඕන. එනිසා අයින් කරන එකට වඩා ප්‍රශ්නේ අපි හැමෝම තියෙන මොකද්දද? ගේන්නේ කවුද? අන්න ඒක තමයි වැදගත්.
නම් මොන වගේ ආණ්ඩුවක්ද අද අපිට ඕන? අද අපිට ඕන මේ පාරම්පරික දේශපාලන ගමන් මගෙන් වෙනස් වුණු නව නැවුම් දේශපාලන කණ්ඩායමක් අතර මේ බලය මාරු කරන ආණ්ඩුවක් ඕන. පාරම්පරික රාජපක්ෂ බැලුවොත් පරම්පරා තුනක් පාර්ලිමේන්තුවේ. ඩී රාජපක්ෂ පාර්ලිමේන්තුවේ. එයාගේ පුතාලා හතර දෙනෙක් පාර්ලිමේන්තුවේ. ඒගොල්ලන්ගේ දරුවෝ පාර්ලිමේන්තුවේ. පරම්පරා තුනක් පොඩි කාලයක් නෙවෙයි. 30 ගණන් වල ඉඳලා. දැන් අවුරුදු 7 වසර පූර්ණ සමරන්න පුළුවන් රාජපක්ෂ පවුලේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්ති. සේනානායකලගේ තේමයි මුණුපුරත් වෙන පාර්ලිමේන්තුව. පිලිප් ගුණවර්ධනගේ මුණුපුරත් වෙන පාර්ලිමේන්තුව. පිලිප් පාර්ලිමේන්තුවේ ඉඩිය පුතා පාර්ලිමේන්තුවේ ඉඩිය දැන් මුණුපුරා පාර්ලිමේන්තුවේ. නේ පුතායි මුණුපුරායි දෙන්නම ඉන්නේ. මොකද වෙලා තියෙන්නේ? මේ එක කණ්ඩායමක්. එක තාත්තලා ඉන්න එක පුතාලා ඉන්න. එක මහත්තයා හිටිය එක නෝනලා ඉන්න. එබැනි විදිහ මේක ඉතා සීමිත පවුල් කණ්ඩායමක් අතරේ පාරම්පරික සාම්ප්‍රදායික වංචාවට දූෂණයට අලසකමට හුරු වුණු ත්‍රාඩකම් අපරාධකම් වලට හුරු වුණු දේශපාලන කණ්ඩායමක් අපේ රටේ බලය හුබ වුණු තාත්තලගෙන් පුතාලට තවත් වෙනවා පුතාලා හොඳේ ඉල්ලගෙන හරි මේ අලුත් දෙයක් නෙමෙයි මේ තාත්තලා පුතාලා කොච්චර කාලයක් අපේ රට පාලනය කරා එනිසා දැන් මොකක්ද උනකමද වෙන්නේ දැන් නව පරම්පරාවක් අතර මේ රටේ බලය මාරු කරන්න ඕන මේ සාම්ප්‍රදායික වලව් වලින් එමත වංචා දූෂණ වලින් එක්රස් කරගත්තු ධනෙන් බලයට ආපු නේද පරපුටුවන් වගේ කණ්ඩායමක් ඉන්නවා ඒගොල්ල පරපුටු කණ්ඩායම මහජනගේ දන කෝටි ප්‍රකෝටි ගණන් එක්රස් කරගෙන තමන්ගේ සුඛ විරණ සහිත ජීවිත ගත කරන පරපුටු කණ්ඩායම අන්න ඒක වෙනුවට නව පරම්පරාවක් අතර මේ රටේ දේශපාලනය මාරු කරන්න ඕන නව පරම්පරාව ගන්න බැරිද ඕනෙත් පරණි යල්පිනු අසාර්ථක ඒ પરම්පරා දේශපාලන වෙනුවට නව නැවුම් પરම්පරාවක් අතර මේ දේශපාලන මාරු කරන්න ඕන. අද අපේ රටේ සියලු දේ මාරු වෙලා තියෙනවා. අද අපේ රට අමාත්‍යංශවල ලේකම් වරු ගත්තොත් විශාල ප්‍රමාණයක් ග්‍රාමීය මධ්‍ය මහා විද්‍යාල වලින් ඒ ස්ථාන වලට ආපු අය. ගොඩක් අය. අපේ රට පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන් ගත්තොත් විශාල ප්‍රමාණයක් පහළ මධ්‍ය මහා විද්‍යාලවල අධ්‍යාපන හදාරලා ව්‍යාපාරේ ජයකෙහෙළි නම් වනයි. මොකද මධ්‍ය මහා විද්‍යාල පද්ධතියේ විශාල බුද්ධිමතුන් ගණනාවක් නිර්මාණය කරනවා. එවැනි විශාල කණ්ඩායම් මත ඉන්නවා. අධිකරණ පද්ධතිය ගත්තත් එහෙමයි. සාහිත්‍ය ක්ෂේත්‍රය ගත්තත් එහෙමයි. අද ලෝක අද රටේ හැමතැනකම අලුත් පරම්පරාවන් අතට ගම්වලින් ආපු මධ්‍ය මහා විද්‍යාලෙන් ආපු නව උගතුන් නව බුද්ධිමතුන් අතට සියලු දේවල් මාරු වෙලා තිබෙනවා ව්‍යාපාර මාරු වෙලා තිබෙනවා රාජ්‍ය සේවය මාරු වෙලා තිබෙනවා අධිකරණ මාරු වෙලා තිබෙනවා පොලිසිය ඔසත් වෙනතල මාරු වෙලා තිබෙනවා හැබැයි දේශපාලනේ මාරු වෙලා නැහැ දේශපාලනේ පෙරණි මඬකරුවෙම පිප්පුණු කණ්ඩායම් මත ඉදිනවා එනිසා අපි ඔයගලන්ට යෝජනා කරන්නේ ඔය පෙරණි යටගිය යල්පිනු පරම්පරා ඔද්දල්ුණු පරම්පරාවන්ගෙන් වෙනස් වූ නව පරම්පරාවක් අතර බාලය මාරු කරන අදිස්ථානය අපි ගන්න ඕන අන්න ඒක තමයි ජනතා ජනබල වේගය. ඒක තමයි ජාතික ජනබල වේගය. මේ නව પરම්පරාව. මෙන්න අපි කවුරුත් එහෙමයි. මේ කවුරුත් එහෙමනේ. සීයා හිටියද කොහෙවත්. තාත්තා හිටියද කොහෙවත් නැහැ. මේ නව પરම්පරාව. ව්‍යාපාර ක්ෂේත්‍රෙ උඩින් ආ ඉන්නව ඉන්නව. ඉංජිනේරුවන් ඉන්නව. නේද සාහිත්‍ය දරයන් ඉන්නව මහාචාර්යවරුන් මේ හැමදෙනාම. නව પરම්පරාවක් මේ රටේ බලයලා හුමාරු වෙන්න ඕන තරම්. එනිසා අන්න එහෙම මෙතෙක් ගියපු පැරණි ඔද්දල්ුණු අසාර්ථක නේද කුසීත අලස මිනිස්සු ගැන හැඟීමක් නැති මිනිස්සු තමගේ යටවැතියන්සේ සලකන මිනිස්සු ගම ලෙංගතුකමක් නැති පොතක් කියවන්නේ නැති සාහිත්‍යයක් නැති කියවීමක් නැති ඥානකගාවට ගිහලා නේද ඥානකගාවට ගිහලා රටපාලන කරන්න උපදෙස් ගන්න කලගෙඩි දාලා කොරෝනා හොයන්න හොයන පැණිවිද මහත්තයා ගාව සෞඛ්‍ය මතලා යන මෙහෙම රට මෙහෙම පාලක මේ රටක් හදයිද රටක් හදයිද ඉතින් මොකද වෙලා තියෙන්නේ මේ වෙලා තියෙන පැරණි ඔද්දල්ු කණ්ඩායමක් අපේ රට පාලනය කරනවා අපි යෝජනා කරන්නේ නව પરම්පරාවක් අතට මේ රටේ බලය මාරු කරමු අන්න අපි ආණ්ඩුවක් හදනවා නම් ඒ සඳහා හදන්න ඕන ජාතික ජන බල වේගය ආණ්ඩුව ඔන්නික අපි කවුරු මේ දේශපාලන සතයක් හොයාගත්ත මිනිස්සු නෙවෙයි අපිට මේ දේශපාලනේ මහා ජනගේ මුදල් සතයක් නාස්ති කරපු මිනිස්සුනේ එන අපිට නව પરම්පරාවක් නව දේශපාලනයක් කරන මොකටද
මෙරටේ වංචාව දූෂණයට තිත තියෙනවා. කවුද කරන්න පුළුවන්ගේ? කවුද කරන්න පුළුවන්? මේ ළඟදී ජොන්ස්ටන්ට කිරියල නැගිටලා චෝදනාවක් එල්ල කරනවා. ජොන්ස්ටන් මහමාර්ග ඇමතිවරයා හැටියට රම්බුක්කන ඉඳන් ගලගෙදරට යන පාරෙන් හොරකම් කරා කියලා. ජොන්ස්ටන් ඒ පැත්තෙන් නැගිටලා කියනවා, "ඇයි මම විතර? ඔයා කිරියල්. ඔයා මිරියා නිදන් පොතුහර කෑල්ලෙන් ගැහුවරේද කියලා." හා චන්න ජයසුමනට රාජි සේනරත්න මේ පැත්තෙන් කෑගල කියනවා, "ඔයා ඖෂධ වංචාවේ ඒජන්තේ, ඖෂධ කොම්පැනි වල ඒජන්තේ, ඔයා මාළුපෙන් ගෙවල් ගත්තා නේද? ලොකු වාහන ගන්ත අහවල් සේල් එකට ගියා. ඒ සේල් එකට ගියපු සීසීටීවී දර්ශන තියෙනවා." රාජිත කියනවා, "ඉන්න සෞඛ්‍ය ඇමති හිටපු ඉන්න සෞඛ්‍ය ඇමතික ඉන්න සෞඛ්‍ය ඇමති හිටපු සෞඛ්‍ය ඇමතිට කියනවා. හිටපු සෞඛ්‍ය ඇමති කියනවා. නෑ හිටපු සෞඛ්‍ය ඇමති කියන ඉන්න කෙනාට. ඉන්න කෙනා හිට කියන හිටපු කෙනාට රාජිතට කියනවා, "ඇයි ව නැව් ගත්තේ?" දෙොතරයි. මේකද වෙලා තියෙන්නේ. ඔය දෙපැත්තට ඔය පෙළ කියාගෙන යන්න පුළුවන්. ඒ නිසා අපේ රට ගොඩනගනවා වංචාවට දූෂණයට තිත තිබ පාණ්ඩුවක් ඕන. අන්නේ ආණ්ඩුව හදන්නේ ජාතික ජන බලවේගයේ පෙරටු කරගත් ආණ්ඩුව. ඊළඟ අපේ රටේ පෞගේ කාල පුරාවටම මේ වංචනයකට දඬුවම් දීම පිළිබඳ සාකච්ඡාවක් වුණා. 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග, ඒ වෙනකොට අපිට මතකයි වේදිකාවේ කියවුණා විජේපාල මෙන්ඩිස් මතදී අපි විජේපාල මෙන්ඩිස් අක්කර 76ක් පොල් ත්‍රිකෝණී පොල් ත්‍රිකෝණයෙන් පොල් අක්කර 76ක් අරන් තිබුණා අක්කරයක් රුපියල් 2 ගන්න. රුපියල් 152යි පොල් අක්කර 76යි. එතකොට විජේපාල මෙන්ඩිස් පේස කර්මෙමදි. එතකොට 1977 94 කාලේ. ඒ වගේම අපිට මතකයි හිඟුරාණ සීනි කම්මල විකුණනකොට. හිඟුරාණ සීනි කම්මල විකුණන ෆැක්ටරිය තිබුණා. ගබඩාවේ සීනි තිබ්බා. අක්කර 7000ක උපකාවක් තිබ්බා. ඔක්කොම වික්කා. විකපු විකුණපු ගාණ බලනකොට ගබඩාවේ තිබුණු සීනි තොගයටත් වඩා අඩුයි. පහවදා සීනි වික්කාම ගත්තු හාදයට ලාභයි. මේව 94 වේදිකාවේ කිව්වා. කියලා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනි අවසානයේදී කිව්ව මොකද්ද? "මම මේ වංචනිකයන් ගෙනල්ලා ගෝල් පේස්ට් පිට්ටනිය තියලා හැම ගහනවා" කිව්වා. නෝන සරයිනි. ඉත අපිත් ඒ කාලේ කැම්පස් නේ. අපිත් ඉතින් ඉස්ස වඩයක් අකා ගෝල් පේස්ට් පිට්ටනිය තියලා බලන් හිටියා පොරෙක් හැම ගහනවා. මොකද්ද මේ? එහෙම උනේ නේ. ආයේ කට්ටේ චෝදනා තවක් කාල ගනුදෙනු. එයා ලංකා ගනුදෙනු නේද? ආයේ කණ්ඩායමට චෝදනා එනවා. නැවත 2015 දී කියනවා මෙතර හොරකම් කරා හයිවේ වලින් ගැහුවා මෙහෙම ගැහුවා මෙහෙම ගැහුවා 2015 දී කියනවා ඒගොල්ලන්ට දඬුවම් දෙන්න ආණ්ඩුවක් හදමු කියලා. මතකද කබීර් රසිම්ලා කොච්චර දේවල් කියලාද මේ වේදිකාව ජනතාව වංචනිකයන්ට දඬුවම් දෙයි කියලා 2015 ආණ්ඩුවක් කළා. ඊට පස්සේ දඬුවම් දෙන එක පැත්තකින් තියලා හොරකම් කරන්න පටන් හයිවේ වලින් ගැහුවා ඒ මීහරක් ගේනකොට ගැහුවා වීඅලි මණ්ඩලෙන් ගැහුවා එයා ලංකාවේ ගිවිසුම අවලංගු කරනකොට ගැහුවා නේද බැඳුම් කරින් ගැහුවා ඒ කාලේ මහින්දානන්දලා টপ 10 කියලා කිව්වා. බලයේ දෙනකෝ ඒගොල්ලන්ට දඬුවම් දෙන්න. දුන්නා. දැන් මොකද කරන්නේ? දැන් කියන අපි එහෙම දඬුවම් දීමේ පරම පවිත්‍ර චේතනාවක් නැත. හරි දැන් එහෙම දඬුවම් දීමේ චේතනාවක් නැත. දැන් මේගොල්ලෝ හොරකම් කරනවා. හැබැයි ජනතාව හැමදාම ආණ්ඩු හදනකොට මේ වංචනිකයන් දඬුවම් දීම පිළිබඳ බලාපොරොත්තුවක් තිබුණා. හැබැයි හැමදාම මේ බලාපොරොත්තුව කඩාවැටුණා. එහෙනම් අපි එකතු වෙලා ආණ්ඩුවක් හදමුන්නේ ඒ වගේ ආණ්ඩුවක් මොන ආණ්ඩුවක්ද? වංචා කරන ලද දේපල යලි පවර ගන්න වංචනිකයන් දඬුවම් දෙන ආණ්ඩුවක්. ඒක හදන්නේ අපි විතරයි, කරන්නේත් අපි විතරයි. ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ අපිට විතරයි. අපි මේ රටේ මහ ජනක දන්නේ සත්‍යයක් කරකන කරු මිනිස්සු. කවදාවත් දූෂිතයෙකුට දඬුවම් දෙන්න බෑ. දූෂිතයන්ට දඬුවම් දෙ හැකි වන්නේ අදූෂිත අයටයි, අදූෂිත ව්‍යාපාරකටයි විතරයි. ජාතික ජන බලවේගයේ අපි අදූෂිත කණ්ඩායමක්, අදූෂිත ව්‍යාපාරයක් මෙරටේ වංචනිකයන් දූෂිතයන්ට සහතික වශයෙන් දඬුවම් දෙන පාලනයක් හදනවා. අන්න එහෙම ආණ්ඩුවක් හදනවා. ඊළඟ මොනවාගේ ආණ්ඩුවද අපිට ඕන? ඊළඟ අපිට ඕන මොකක්ද? ජනාධිපති ඇගමතුරු ඇමතිවරු උඩුමහලේ ජනතාව බිම්මහලේ ඉන්න ආණ්ඩුව. ජනතාව හූල්ලනවා, ඇමතිවරු සැප විඳිනවා. බලන්න කෙහෙලේ රඹපල්ලේ ලයිට් බිලක් ආවා 1,20,00,000. 1,20,00,000 120,000 ලයිට් බිල. නේද? අපි නිකන් නුවර කියලා හිතාගත්තら මිනිහ උත්තර ද්‍රවයේ දන්නේ ස්කූමර් එකක් දන්නේ නේද? AC වෙන්න අයිස් මෙදෙන්න AC දාගන්නේ හිම කන්ද ජීවත් වෙන්නේ
මොකද මේ වෙලා තියෙන්නේ ඔගොල්ලෝ හිතනවාද එහෙම නායක රටක් හදයිද සමහර අමතිවරුන්ගේ ලයිට් බිල මාසෙකට 119000 දායි නේද වැසිකිළියත් ඒසි කරලා ඒ වැඩේ කරන්නේ සීතලේ ගිහිගේ ලැජ්ජා වෙන්න ඕනේ මේ පාලකේ නේද දැන් මහින්ද මහත්තය බලන්නකෝ මහින්ද මහත්තයට අගමැතිවරය හැටියට අරලිය ගහ මන්ත්‍රී හම්බෙනවා ඒ අගමැතිවරය හැටියට හිටපු ජනාධිපතිවරය හැටියට කොබ්බෑ කඩු මාවතෙන් තවකයක් හම්බෙනවා දැන් අගමැති මහින්ද ඉන්නවා අරලිය ගහ මන්ත්‍රී හිටපු ජනාධිපති මහින්ද ඉන්නවා කොබ්බෑ කඩු මාවතේ ගෙදර එක බොඩි එකයි තැන් දෙකයි දෙකම ආණ්ඩුවයි මේ ළඟදි මම දැක්ක කොබ්බෑ කඩු මාවතේ ගියා අලුත් වැඩියා කරන්න කෝටි 30ක් වෙන් කරලා ඒගේ අලුත් වැඩියා කරන්න මොකද යාට හිටපු ජනාධිපති හැටියට හම්බ වෙන ගේ දිකටම ඉන්නවා ජනාධිපති ඉන්නවා ආර්යාව ඉන්නවා දරුවෝ ඉන්නවා මේ ළඟදි දීපීගේ දුව මරණකන් හිටියා ආණ්ඩුවේ ගෙදර හේමා ප්‍රේමදාස දැන් ප්‍රේමදාස මහත්තය මරුණ 93 නේද තාමත් හේමා ප්‍රේමදාස ඉන්නේ ආණ්ඩුවේ ගෙදර නේද මෛත්‍රීපාල සිරිසේද මත්තන් හරි කපටි සූවැ අර ගම්මල කපටික මුන්දට තියෙනවා යන්න කලින් ගයක් හදාගත්තා ගෙවල් දෙක තුනක් එකතු කරලා මම දැක්කා වාර්තා කරන කෝටි 800ක් වටනවා කියලා සිරිමෝ බණ්ඩාර නායක විද්‍යාලය ගාව ඉතින් මෙහෙම මහජන දේපල කෝටි ප්‍රකෝටි කරන නාස්ති කරන කණ්ඩායම අපේ රටේ මහජනයාට කියන්න පුළුවන් දරට හදමු කියලා මහජනයාට යෝජනා කරන්න බෑ 2019 ජනාධිපතිවරණයෙන් පස්සේ විශාල පිරිසකගේ අපේක්ෂාවක් තිබුණා ගෝඨාභය රට හදයි කියලා පිට රට ඉන්න වෘත්තිවේදී වෘත්තිකයන් රටට ආවා තරුණයන් චිත්‍රෙන්ද සමහර පුරවන් කුඹුරු අසද්දුව ජනතාවගේ ලොකු උද්දීපනයක් පිබිදීමක් තිබුණා රට හදන බලාපොරොත්තුවක් හැබැයි ඒගොල්ලෝ හොරකම් කරනකොට ඒගොල්ලෝ නාස්ති කරනකොට ඒගොල්ලෝ මහජනගේ ධනෙ කෝටි ප්‍රකෝටි ගණන් තමන්ගේ සුඛ විඳින වෙන වෙන් කරනකොට පුරවැසියන්ට හිතනවා අපිට මොකටද මෙව්ව කරලා එහෙනම් ආණ්ඩුවක් කොට මොකටද අද අපිට මේ රට හදන්න ඕනකම තිබෙන්නේ මේ අපිට දුවන රටක් නෙවෙයි කඩාවැටෙන රටක් ඒ නිසා මේ රට හදන ඕනම ආණ්ඩුවකට මේ රට හදනවා නම් අපි හැමදේම අවුරුද්දක් දෙකක් තුනක් කැපකිරීම කරන්න ඕන මම කියන්නේ නෑ සපත්තු දෙන්න සමෘද්ධි වැඩි කරන්න නේද එහෙම නේද කියන්නේ සමහර අය සපත්තු දෙන්න සමෘද්ධි වැඩි කරන්න ගැබිඩිය අපට පෝෂණ මල්ලක් දෙන්න ඔය කියලා ඉන්නුනේ නේද ඉතින් අපේ රටේ ආර්ථිකය තියෙන තැන නෙවෙයි අද අද අපේ රටේ ආර්ථිකය පතුලනවා කඩාවැටලා තියෙනවා අද අපිට තියෙන මොකද්ද අවුරුද්දක් දෙකක් තුනක් අපි ඔක්කොම වෙහෙසන බලා වැඩ කරලා මහන්සි වෙලා අපේ දරුවන්ට හොඳ රටක් හදන එක හැබැයි කරන්න පුළුවන්කම තිබෙන්නේ ඒ කරන්න පුළුවන්කම තිබෙන්නේ පාලකයා පහළට බහින්න ඕන එනිසා තමයි අපි හැමදාම කියන්නේ මන්ත්‍රීවරයාගේ විශ්‍රාමයට පහෝසි කරනවා වාහන පර්මිට් දෙන එක නතර කරනවා ඇමතිවරුන්ට ගෙවල් දෙන එක නතර කරනවා ජනාධිපතිවරයාගේ රට වටේ තියෙන මාලිගා ඔක්කොම පවර ගන්නවා හිටපු ජනාධිපතිතුමන් ගෙවල් ඔක්කොම පවර ගන්නවා පවර පුරවැසියන්ට සංඥාවක් දෙනවා ආණ්ඩුවක් ඇවිල්ලා තියෙනවා ජනතාවගේ කරට අත දාගෙන ඒ සමාන ලෙස හිට ගනිමින් රට ගොඩනගන්න අන්න එතකොට පුරවැසියත් විතරවා දැන් නම් අපිත් යමක් කරන්න ඕන දැන් නම් අපිත් යමක් කරන්න ඕන එහෙම නෙමෙයි රට හදන්න ඕන එනිසා මේ රට හදන්න සහාමිකත්වයෙන් එන්න ඕන ඒ සහාමිකත්ව කැඩවිය හැකි වන්නේ ජාතික ජන බලවේගයට පමණයි අපි ඕගලන්ට යෝජනා කරන්නේ පක්ෂ පාටවලට නොබෙදුණු මේ රට ගොඩනැගීම සඳහා පක්ෂ පාට පැත්තකින් තිබු තබපු සිංහල දෙමළ මුස්ලිම් අපි කවුරුත් විවිධ ආගම් වර්ග නියෝජනය කරන අපි කවුරුත් ව්‍යාපාරිකය ගෝවිය දීවරය තරුණය වෘත්තිවේදිය සාහිත්‍යදරය මේ අපි ඔක්කොම එකට එකතු වෙලා මේ රට හදන්න ඕන ඒක වැදගත් එහෙම නැත්නම් මේකට හදන්න බෑ මේක කොහොම නැත හදන්නේ මේක ගිලිරු නැවක් වගේ අපි ඔක්කොම පොරබදලා මේක ගොඩ ගන්න ඕන එහෙම නැතුව නේද නැව ගිලිලා උඩ තියෙන කෑල්ල ගිහිල්ලා නේද විස්කි බොන ඔය වගේ පහළක හදන් හරියන්නේ අපි ඔක්කොම එකට බහලා මේ නැව ගොඩ ගමු අපි හැමදේම මේ බර අදින්න ඕන එහෙම නැතුව අද මේ රට හදන්න බෑ එනිසා අපි තමුන්වාසලට යෝජනා කරන්නේ අවුරුදු දෙක තුනක් අපි හැමදෙනාම පොරබදල ධෛර්යයෙන් වීරියෙන් මේ රට ගොඩනග මොකක් වෙනවද අපි දරුවන් වෙනුවෙන් අපේ අනාගතය වෙනුවෙන් අන්න එහෙම සාහනික මෙදියත් විමක් කරන්න ඕන මේ රට හදන්න අන්න ඒ වගේ ආණ්ඩුවක් ඕන ඒ වගේ ආණ්ඩුවක් තමයි ජාතික ජන බලවේගය ගොඩනගන ආණ්ඩුව ඊළඟ අපේ රටේ තියෙන සම්පත් ලෝක දේශපාලනේ අපේ රටේ කුසකර්මාන්තේ අපේ රටේ දේශපුනි කලාප
අපේ වෙරළ තීරය, අපේ රටේ පිහිටීම, අපේ වටේ වරාය මේ සියලු ඉතා වැදගත් සාධක තිබෙනවා. මේ සාධක ඉතා හොඳින් කළමනාකරණය කරලා ලෝකයේ ආර්ථිකය ඉස්සරහටම ගෙනියන නව ආර්ථික උපාය මාර්ගයක් අපිට අවශ්‍යයි. මේ ගත්තොත් අපේ තන භෝගාපතල ලෝකයේ තන වැඩිම කාබන් ප්‍රතිශතයේ මිරිගම් පතල තමයි අපිට තිබෙන්නේ. 90%කට වඩා වැඩියෙන් කාබන් තියෙනවා. චීනයේ තියෙන ලොකුම වටිනාම නිධිය තියෙන්නේ 60%යි කාබන්. ලෝකයේ වැඩිම කාබන් ප්‍රතිශතයේ නිධිය තමයි අපිට තිබෙන්නේ. කහට ගහ පතල බෝගහ පතල. මට මේ ළඟදී භූවිද්‍යාඥයන් කණ්ඩායම කරන මං කියවා කවදා ඉවර වෙයිද? නෑ ඉවර වෙන කාලයක් යන බැරි තරමට තියෙනවා කිව්වා. හැබැයි මොකද කරන්නේ? ওই මිනිරන් ග්‍රැෆයිට්. අපි ග්‍රැෆයිට් ටොන් එකක් යවන්නේ. කිලෝ 1000ක් යවන්නේ. ඩොලර් 2000ට. කිලෝ 1000ක් යවන්නේ ඩොලර් 2000යි. හැබැයි දැන් මොකද කරලා තියෙන්නේ? දැන් ග්‍රැෆයිට් වලින් ග්‍රැෆීන් හදනවා. ග්‍රැෆයිට් වලින් ග්‍රැෆීන් හදනවා. පෙරදෙන විශ්වවිද්‍යාල. අපි නෝ රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරු. එතුමායි පිළිබඳ විශාල රිසර්ච් කරලා තිනවා. පර්යේෂණ කරලා තිබෙනවා. එතුමා තමයි නැනෝ මාස්ක් එක හැදුවේ. නැනෝ මාස්ක් එක හැදුවේ පෙරදින අපි ගාමුදාජ් පක්ෂ මාත්. ඉතින් මේක ලොකුම රිසර්ච් කරලා තිනවා. අපිට යන්න පුළුවන් මේ ග්‍රැෆයිට් වලින් ග්‍රැෆීන් වලට. ග්‍රැෆීන් තමයි හයිබ්‍රිඩ් කාර් එකේ බැටරි හදන්න ගන්නවා. ග්‍රැෆීන් හද පාවිච්චි කරන කොන්ක්‍රීට් එක හයි කරන්න. කොන්ක්‍රීට් එක ග්‍රැෆීන් මිශ්‍ර කරපුවාම කොන්ක්‍රීට් එක හයිය වැඩි වෙනවා. ග්‍රැෆීන් නද පාවිච්චි කරනවා යකඩ වල හයිය වැඩි කරන්න. ග්‍රැෆීන් කිලෝ එකක් කිය. ග්‍රැෆීන් කිලෝ එකක් ඩොලර් 5000යි. එතකොට ග්‍රැෆයිට් වලින් මිනිරන් වලින් තමයි ග්‍රැෆීන් හදන්නේ. මිනිරන් කිලෝ 1000ක් ඩොලර් 2000යි. 1956 වගේ මට මතකයි මිනිරන් පතල පටන් ගත්තා. 56 දැන් නම් අවුරුදු කීයක්ද? දශක ගණනාවක් අපි ටොන් ගණන් නැව් වලට පටන මේ මිනිරන් සම්පත. අපි මේකෙන් ග්‍රැෆීන් හැදුවොත් නේද ග්‍රැෆීන් හැදුවොත් කිලෝ එකක් ඩොලර් 5000යි මිනිරන් කිලෝ එකක් ඩොලර් 2000යි කිලෝ එකක් ඩොලර් 2000යි වටිනා සම්පත්. ඉතින් අපි එතෙන් අලුත් ආයෝජනයක් ගේන්න ඕන. අලුත් තාක්ෂණයක් ගේන්න ඕන. අපේ විද්‍යාඥයින් ඉන්න මතක තබා ගන්න. අපේ විශ්වවිද්‍යාලවල රසායන විද්‍යා පීඨේ භෞතික විද්‍යා පීඨේ ඉංජිනේරු පීඨේ විශාල පර්යේෂණ කරනවා. අපේ රට කර්මාන්ත අපේ රට සම්පත්තක උපයෝග කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි කිසිවක් මහ පොළොවේ පළ කරන්න මේ පාලකයන්ට ඕන කමක් නැහැ. අපේ රට කුෂ්කර්මාන්ත නව නවීකරණයකට ගේන්න ඕන. අපේ කුෂ් විද්‍යා පීඨේ කුෂ්කර්ම දෙපාර්තමේන්තුවේ විශාල රිසර්ච් විශාල පරීක්ෂණ තිබෙනවා. ඒවා අපි මේ ඵලදායීතාව වැඩි කරන්න පුළුවන්. මේ වගේ ගුණය වැඩි කරන්න පුළුවන්. හොඳ අසුරුම් කර්මාන්තයකට යන්න පුළුවන්. හොඳ ගබඩා කරන්නට යන්න පුළුවන්. ලෝකේ මාකට් එකක් අපිට අල්ලගන්න පුළුවන්. එම සලසුමක් හදන්න ඕන. අපේ රටේ සම්පත් මත පිහිටව. ඒ වගේ අපේ වෙරළ තීරයේ අපිට හොඳ දේශගුණ කලාප තිබෙනවා. අපිට අවුරුදු 2500 ක ඉතිහාසයක් තිබෙනවා. අපිට ඉතාමත් කලා නිර්මාණ නේද? අපිට කූටම් පොකුණ, සීගිරිය, ගල් විහාරය මේවා අපි ඓතිහාසික පුතුන් මිත්තන් ඇති කරලද විශාල නිර්මාණ. ඒවා ලෝකයේ ඉතාමත් ප්‍රතිලත සංචාරක ව්‍යාපාර. ව්‍යාපාර බඩපත් කරගෙන තියෙන ස්ථාන. හැබැයි අපි කිසිවක් නිසි පරිදි කළමනාකරණය කරන්නේ නැහැ. නම් සියල්ල විනාශ කරමින් තිබෙන්නේ මේ නිකන් නේද හනුමා වලිගේ ගිනි ගත්තා වගේ හනුමා පන්දම ගත්තා වගේ හැමදැනම ගිනි තිය තියෙන පාලකෝ කණ්ඩායම මේක මේ රට වෙලා තිබෙන්නේ හනුමන්තලා කණ්ඩායම පත් කරලා තියෙන රට ගිනි තියන්න අපි යෝජනා කරන්න මේ රට හදන්න අපේ රටේ නීතිය හදමු කාට සාධාරණ නීතිය පොලිසිය මාත්‍යට තමන්ගේ කරේ ගහලා තියෙන තරුව අතේ ගහලා තියෙන පටිය තමන්ගේ තනතුරට ගරුත්වය සහිත රාජකාරී කරන්න පුළුවන් පොලිසියක් අපි හදන්න ඕන අපි අධිකරණ පද්ධතියක් හදන්න ඕන දේශපාලකයෝ මොකද්ද කියන එක මත නෙවෙයි හරි වැරද්ද මත තීන්දුවක් දෙන අධිකරණ පද්ධතියක් හදන්න ඕන බලය ධනෙ තියෙන එකක් නෙවෙයි අද අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද බලය ධනෙ තියෙනවා නම් එක නීතිය දුප්පත් දුබල නම් තව නීතිය දුප්පත් දුබල නම් දඩුව දඬුවම බලය තියෙනවා නම් ධනෙ තියෙනවා නම් නිදහස මේව අධිකරණ පද්ධතියක් මේව නීති පද්ධතියකින් වැඩක් නැහැ ධනෙ බලය නොසලකා හැම දිනාටම සමාන ක්‍රියාත්මක කරන නීති පද්ධතියක් අපි හදන්න ඕන ඒ වගේම අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් බ්‍රජ මැලේ කියලා ප්‍රධාන ජන කොටස් සංගණනාවක් ජීවත් වෙනවා. ඔවුන් විවිධ ආගම් හදනවා, අදහනවා. ඔවුන්ට මාවෙනිකු සංස්කෘතියක් තිබෙනවා. මේ ඔක්කොම ඒකාබද්ධ කරපු ලාංකීය ජාතිය හදන්න ඕන. එකම ක්‍රිකට් කණ්ඩායමේ සිංහල අය, මුස්ලිම් අය, දෙමළ අය එකට සෙල්ලම් කරන. එකම පැවිලියන් එකේ වාඩි වෙලා සිංහල දෙමළ මුස්ලිම් අපි කවුරු? ඒ ක්‍රිකට් කණ්ඩායමේ ජය ප්‍රාර්ථනා කළ අප්පුඩි ගන්න ඔල්වර සඳෙන දරු પરම්පරාවක් අපිට හදන්න ඕනේ නැද්ද? අපිට ඕන එනකොට ගැනීමද? අනිකා කරෙන් සැකෙම් බලන එකද ක්‍රෝධයෙන් බලන එකද වෛරයෙන් බලන එකද මදිද ගැටුම් මදිද ලේ හැලුවා මදිද කඳුළු හැලුවා මේක වෙනස් කරන්න ඕනද අපි
අපේ අනාගත දරු පරම්පරාවට එකට ඉන්න පුළුවන් රාජ්‍යයක් අපි නිර්මාණය කරන්න ඕන. ඒක අපේ අධ්‍යාපනයේ අලුත් ප්‍රතිසංස්කරණ යන්න ඕන. අපේ රටේ ඉස්කෝල තියෙනවා 10,055. ඉස්කෝල තියෙනවා 10,055. මේ ඉස්කෝල 10,055යි. දෙමළ මාධ්‍ය සිංහල මාධ්‍යයේ දෙකම උගන්වන ඉස්කෝල තියෙන 42යි. ඒකෙන් මොකද අපි පාසලේ ඉඳන් දෙමළ භාෂාව ආධාරණයි දෙමළ ඉස්කෝලේට යන්න ඕන. සිංහල භාෂාව ආධාරණයි සිංහල ඉස්කෝලේට යන්න ඕන. ඉස්කෝල 10,055යි. පාසල් තියෙන 42යි නම් දෙමළ මාධ්‍ය සහ සිංහල මාධ්‍ය දෙකෙන් උගන්වන. මොකද මේ රට වෙලා තියෙන්නේ? ඉතින් දරුවා බෙදලා උගන්වන්නේ. බෙදිලා ඉගෙන ගන්න. මේ දරුවෝ සහමික කරන්න ඕන. එකිනෙකාගේ සංස්කෘතිය වලට ගරු කරන. එකිනෙකාගේ ආගම්වල මූලික ධර්ම මූලික හරය ඉගෙන ගන්න. එකිනෙකාගේ ගතිපැවතුම් පිළිබඳ බැඳීම් තිබෙන මේම මානව සමාජයක් අපිට ඕනේ නැද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කුමක්ද අපි හම්බු? අපිට ඕන එකිනෙකා කරේ සැකෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් බල සමාජයක් නෙවෙයි. අපිට මෛත්‍රී ලිංගතුකම හෘදයාංගම මෙතන මිනිස් සමාජයක් ඕන. ඒ වෙනුවට මේ පාලක අපි බෙදුවා, අපි කැඩුවා, යුද්ධ ඇති කරා, එනකොට ගන්න තත්ත්වයක් නිර්මාණය කරා. මේක වෙනස් කරන්න ඕන. වෙනස් කළා ජාතික සමගිය. සිංහල දෙමළ මුස්ලිම් අපි කවුරුත් එකට සහෝදරත්වයෙන් වෙනඳගෙන ජීවත් වෙන ලාංකීය ජාතියක් හදන මව්බිමක් බවට මේ රට පරිවර්තනය කරන්න ඕන. ඒ නිසා අපි හමු වෙති වෙන්නේ හැම අතිම කඩවැටු රටක්, හැම අතිම ගිලුණු රටක්. ඒ නිසා අපි ඔක්කොම එකතු වෙ මේ රට වෙනස් කරන්න. මේක වෙනස් කරන්න ඕන. අපි තමුන්වහන්සේලා අපි හැමදෙනාම මේ ධෛර්යය ගන්න නැත්තම් මේ විශ්වාසය ගන්න නැත්තම් අපි විඳින දුකට වඩා වැඩි දුකක් අපේ දරු පරම්පරාවට අත්පත් වෙන එක වළක්වන්න බෑ මතක තබා ගන්න. අපි විඳින දුකට වඩා වැඩි දුකක් අපේ දරුවන්ට උරුම වෙන එක වළක්වන්න බෑ. මේක වළක්විය හැකි වන්නේ නව දේශපාලන ආර්ථික සමාජ පරිවර්තනයක් අපේ රටට ගෙන දීමෙන් විතරයි. කුදු ආණ්ඩු පෙරලි වැඩක් නෑ. කතරයක් ගාලා ආණ්ඩුවක් හදන්න වැඩක් නෑ. මේ පරිවර්තනය කරන්න ඕන. ඒ පරිවර්තනය කරන්න ජනතාව එකතු වෙන්න ඕන. අද කෑගල දිස්ත්‍රික්කේ මේ ජාත මේ දිස්ත්‍රික් විධායක සභාව පවත්වලා තමුන්වහන්සේලා එකතු වෙලා අපි කවුරුත් හඬගා කියන්න ඕන මොකද? අන්න ඒ සඳහා කෑගල ජනතාව එකතු කරමු අපි. ඒ සඳහා ජනතාව සංවිධානය කරමු අපි. හැම ගමකටම යමු. හැම ගමස් කොට්ටාසකටම යමු. හැමතැනම MP සභාවක් හදමු. ව්‍යාපාරික සභාව එකතු කරමු. නීතිච කණ්ඩායම එකතු කරමු. වෘත්තීය වේදින් එකතු කරමු. අපි ඔක්කොම එකතු වෙලා මේ රට ඉස්සරහට ගෙන යන්න පුළුවන් මහා ජන ව්‍යාපාරේ ගොඩනගමු. අපිට ඕන තවදුරටත් පක්ෂපාතවලින් බිඳුණු ව්‍යාපාරයක් නෙවෙයි. අපිට ඕන මේ සියලු දෙනා එකතු කරන්න පුළුවන් මහජන ව්‍යාපාරය. අන්න ඒ මහජන ව්‍යාපාරය තමයි ජාතික ජන බලවේගය. ඒ මහජන ව්‍යාපාරය ශක්තිමත් කරමු. ඒ වෙනුවෙන් ඉස්සරහට එමු. ඒ වෙනුවෙන් පෙළ ගැහුම් කියලා ආරාධනා කරමි. මම නතර වෙනවා. භූමි ස්තුති හැම දිනටම. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමි.